විශේෂයෙන්ම මේ වෙනකොට මේ ජාත්‍යන්තර මූල්‍ය ආරම්භ කළේ ඒකායන පිහිටපතල රණිල හිතන කොට යනවා කියලා. අද රණිලගේ එක්සත් ජාතික පක්ෂයේ ශාඛාවක් බවට මහමෙන්පේ අධිපතිවරයා පත් වෙලා තියෙනවා. මහමෙන්පේ අධිපතිවරයාගේ Sunday Times එකට කියනවා ඩොලර් ක්‍රයිසිස් එක ඉවරයි කියලා. ඩොලර් ක්‍රයිසිස් එක ඉවරයි කියලා. මහමෙන්පේ අධිපතිවරයා මේ කතා කරන්නේ සිහිනුවණින් ඉඳ කියලා අපි දන්නේ නැහැ. මහමෙන්පේ අධිපතිවරයායි එක්සත් ජාතික පක්ෂ නායකයායි දැනගන්න ඕන 2015 ඉඳලා 2019 වෙනකම් ඩොලර් බිලියන 12 ISB වලින් ලංකාවට ගත්තා. හම්බන්තොට වරාය විකුණලා තවත් ඩොලර් බිලියන 1.1ක් ගත්තා. ඩොලර් බිලියන 13.6. අවුරුදු 5කට අරගෙනත් ඩොලර් ක්‍රයිසිස් එක ඉවර කරගන්න බැරි වුණා නම් එතකොට මෙතරම් රට ප්‍රබාධකට වෙලා නැහැ. මෙතරම් රට අනාථ වෙලා නැහැ. ඩොලර් බිලියන 13.6ක් අරගෙනත් විසඳ ගන්න රණලියට බැරි වුණා නම් ඩොලර් බිලියන 2.9ක් සංචිතයට පමණක් අරගෙන මේක කොට දාගන්නේ කොහොමද? දැන් මේ රටේ ප්‍රශ්නේ තිබුණේ ණය අරමුදේ. උත්තරේ හොයන්නේ තවත් ණය අරගෙන. මහමෙන්පේ අධිපතිවරයා කියනවා මේ ණය ගත්තට පස්සේ තවත් අපිට World Bank එකේ ජපානයේ ණය හම්බ වෙනවා කියලා. මේ රට වලට වැටුනේ ණය. මහමෙන්පේ අධිපතිවරයා දැනගන්න ඕන. දැන් එයාගේ උත්තරේ තවත් ණය. ඒසා ණය අරගෙන මේක හදාගන්න බෑ. අපිට පේන්නේ නැහැ මේ අරුමුදෙන් ගොඩ එන මහා පළල් සාකච්ඡාවක්. තවත් ඇමතිවරු වැඩි කරන්න හදනවා. තවත් නිලධාරීන් වැඩි කරන්න හදනවා. තවත් නාස්තිකාර දේවල් වැඩි කරන්න හදනවා. තවත් මේවට අත ගහලා නැහැ. ඒක නිසා රනිල් සහ රනිල්ගේ ගෝලෙක් වෙච්ච මහමෙන්පේ අධිපතිවරයා මේ රට ඇදගෙන යන බලපල්ල. ඒ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරුමුදලටත් උන ඒක මේ පිරිහිච්ච රටක් වුණාට පස්සේ මේ රටේ දේපළ ටිකයට ගන්න පුළුවන් කියන කාරණාව අපි අවධාරණය කරන්න කැමතියි. රිපෝර්ටර් වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.